යසිසුරු YouTube channel එකට අදත් ඔයාල හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම එනලා තියෙන driving simulator ශ්‍රී ලංකා game එකේ ගොඩක් අය ඉල්ලපු video එකක්. ඉතින් ගොඩක් අය කියලා තිබ්බා මේ driving simulator ශ්‍රී ලංකා game එකේ skin දැම්මට මේ අලුත් bus එකට වැටෙන්නේ නැහැ. මේ වගේ සුදු පාටට තමයි පෙන්වන්නේ කියලා. ඉතින් මම ඒකට විසඳුමත් එක්කම මේ bus එකට කොහොමද අපේම skin එකක් ලේසියෙන්ම හදලා හරියට දාගන්න කියලා මේ video එකෙන් කියලා දෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව video එකට යමු. මම video එකට යන කලින් මතක් කරන්නම් මේ වගේ ගොඩක් වැදගත් videos හැමදාම බලන්න දැමම යසිසුරු YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඒක හැබැයි තියෙන bell icon එකත් click කරොත් මේ වගේ ගොඩක් වැදගත් videos දාපුවම ඔයගොල්ලෝ ගාවටම notification එක ගන්න පුළුවන්. එහෙනම් අපි යමු video එකට. හොඳයි අපි මුලින්ම බලමු කොහොමද අපේ බස් එකේ template එක download කරගන්නේ කියලා. ඉතින් මේ template එක හම්බුනොත් තමයි අපිට හරි විදියට හරි තැන් වලට අපි කැමති විදියට skin එක design කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකට මේ විදියට garage කියන option එක click කරන්න ඕන. ඊට පස්සේ මේ විදියට buses ටික එනවා. ඉතින් මෙතන ඕගොල්ලෝ අර මේ arrows වලින් අපේ බස් එක මේ විදියට තෝරගන්න ඕන. ඉතින් ඔයාලට මතක ඇති මම මෙන්න මේ බස් එකට කොහොමද skin දාන්නේ කියලා කියලා දුන්නා. ඉතින් මේ වීඩියෝ අනිවාර්යයෙන්ම බලන්න මම description එකේ දාලා තියෙනවා. ඉතින් මේ තියෙන අපේ අර new year අලුත් බස් එක. ඉතින් මම කලින් කිව්වා වගේ මම මේ කලින් skin එකක් දාලා ඒක මේ විදියට වැදින්න නැති විදියට තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ වීඩියෝ එක skip නොකර බලන්න මොකද මම මේ වීඩියෝ එකේ අන්තිමටම මේ skin එක වැටෙන්නේ නැති එකට විසඳුම ඔයගොල්ලන්ට කියනවා 100%ක් හරි විදියටම. හරි දැන් අපි බලමු කොහොමද අපේ template එක ගන්න කියලා. ඔයාලට පේනවා ඇති අට තියෙන options තුනක් add delivery get template reset කියලා. මේක මේ get template කියන එක මේ විදියට එකපාරක් click කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදියට automatically අපේ browser එකක් open වෙනවා. ඉතින් මෙතන මේ විදියට අපේ bus එකේ template එක මේ විදියට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනින් තියෙනවා මේ download button එක මේ කොනේම. මේ click කරලා අපිට මේක download කරගන්න පුළුවන්. හරි. ඉතින් මේ විදිහ තමයි මේ template එක download කරගන්නේ. දැන් අපි බලමු කොහොමද මේක edit කරන්නේ කියලා. ඉතින් අපිට ලස්සන්ට අපේ bus skin එක හදාගන්න නම් පොඩි editing app එකක් ඕන වෙනවා. ඉතින් මේ editing app එක මම දැන් use කරන්නේ නම් photo editor. ඉතින් මේකේ ගොඩක් අපිට ලේසින් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් pixel app, pixart වගේ photoshop ඕනෙකින් ඔයගොල්ලන්ට මේක කරගන්න පුළුවන්. ඉතින් මේ photo editor app එක සුපිරිම ලේසින් අපිට හදාගන්න පුළුවන්. අඩු MB ගණක් වෙන්නේ play store එකකින් ලේසියෙන් ගන්න පුළුවන්. ඉතින් මේ app එකේ link එක මම මේ video එකේ pin කරලා තියෙන comment එකේ දාලා තියෙන්නේ. description එක හොයන්න එපා. pin කරපු comment එකේ තියෙන්නේ. ඒකෙන් ඔයගොල්ලන්ට මේක download කරගන්න පුළුවන්. හරි. දැන් අපි මේ app ඕපන් කරගෙන ඉමු. ඉතින් ඔයාලා මේ ඇප් එක පළවෙනිදාට ඕපන් කරද්දී allow කරන්න ටිකක් ඒ ඔය ෆයිල් මැනේජර් එක එකේවා. ඉතින් ඔක්කොටම ඔයගොල්ලෝ allow දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ වගේ home එකට එන්න. ඔයාලා මේ මේ gallery කියලා එකක් ඔයාලා පේන ඇති උඩම වම් පැති තියෙනවා. ඒක මේ විදිහට click කරන්න ඕන. ඒ click කරාට පස්සේ අපිට අපි කැමති එකක් මෙතනින් select කරන්න පුළුවන් විදිහට එනවා. ඉතින් මෙතනින් ඔයගොල්ලෝ අපි download කරගත්ත bus lever එක දෙන්න ඕන. හරි මේ විදිහට අපි bus lever එක select කරාට පස්සේ මේ වගේ editing interface එකක් ඕගොල්ලන්ට load වෙනවා. ඉතින් මේක offline ඔයාලට data අවශ්‍ය වෙන්නේ නැහැ මේක edit කරගන්න. ඉතින් මේ විදිහට ඕගොල්ලන්ට අපේ මේ lever එක බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මම ඔයගොල්ලන්ට මේකේ කරන්න ලේසිම මේකට විතරක් කාරණික special දෙයක් කියලා දෙන්නම්. ඔයාලා පේනවා ඇති මේක මේ අට තියෙනවා මේ වගේ option ටිකක්. මේකේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ මෙතනට ගියාම මේ text image කියලා එකක් තියෙනවා. ඒක මේ විදිහට click කරන්න. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නේ ලස්සනට bus skin එකක් හදන විදිය. ඉතින් මේකේ අනික් දේවලුත් ඇතුළත් වෙනවා. දැන් මම මේ කරන විදිහටම කරන්නේ මේක රාස් tips එක කියන්නේ. ඕගොල්ලෝ gallery එක මෙන්න මේ විදිහට මේක click කරලා මේ gallery කියන එක දෙන්න. එතකොට ආපහු gallery එකට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට ආපහු අපි අර දැන් තෝරගත්ත bus lever එක තියෙන ඒකම මේ විදිහට අරගෙන මේ apply කියන එක දෙන්න. ඉතින් දැන් අපිට මේකමයි මේ හම්බෙලා තියෙන්නේ. පේනවද? මේකම එක. ඉතින් මම ඒක කරේ පොඩි හේතුවක් නිසා. දැන් මම ඔයගොල්ලන්ට ඒක පෙන්නන්නම්. ඉතින් ඕගොල්ලොන්ට පේන ඇති මේ 33ක් තියෙනවා. ඒක මේ විදිහට click කරන්න. එතකොට මේ photo එකට අදාළ editing දේවල් තමයි එන්නේ. ඉතින් මෙතන අපිට duplicate කරන්න පුළුවන්, mood වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේ ඔයාලා පේන ඇති උඩින්ම මේ blend මේ mood කියලා එකක් තියෙනවා. ඒක මේ විදිහට click කරන්න. ඊට පස්සේ මේ වගේ වෙනවා. ඕගොල්ලෝ මේකේ මේ ඔයාලා පේන ඇති මේ darken කියලා එකක් තියෙනවා. ඒක මේ විදිහට දාලා බලන්න. ඔයාලට පේනනේ එතකොට දැන් මේක නිකන් ලා පාට වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ඊළඟට ඕගොල්ලෝ මේ බ්ලඩ් මූඩ් එකේම මේ කලර් බර්න් කියන එක මේ විදිහට දාලා බලන්න. ඒ වගේ එක එක විදිහට අපිට මේකේ කලර් එකම වෙනස් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙමත් නැත්නම් ඕගොල්ලන්ට මේකම මේකේ කරන්න බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ normal image එකේ හැබැයි ඒක බෑ. ඉතින් අපි ආපහු මේ blend mode කියන එක දීලා ඕගොල්ලෝ මේ multiply කියන එක එහෙම දීලා බලන්න. එතකොට ටිකක් හොඳ image එකක් මේ විදිහට එනවා. දැන් මම මේ ඔයගොල්ලන්ට කිව්වේ මේකේ තියෙන ස්පෙෂල් ෆීචර්ස් කීපයක්. දැන් අපි බලමු මම අර කලින් කිව්ව විශේෂ දේ කොහොමද කරන්න කියලා. මෙලේ ක්ලික් කරලා අර 33 කියලා blend mode එකේදී ඔයගොල්ලන්ට පේන ඇති මෙතන මෙන්න මෙතන තියෙනවා මේ exclusion කියලා එකක්. ඒක මේ විදිහට ක්ලික් කරන්න. හරි.
ඔයාලා පේනවා ඉතින් අපේ මුළු ස්කින් එකේම පාට වෙනස් වෙලා තමයි තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට තියෙන්නේ මේක එකම ඉමේජ් එකනේ. ඒකයි මම මේ එකම එක ගන්න කිව්වේ. ඊට පස්සේ ඒක මේ විදිහට තියෙන එක. ඔයාලා පේනවා ඉතින් ඒකෙන් මේ එකම ස්කින් එක පාට වෙනස් විදියට මෙහෙම අපිට හදා ගන්න පුළුවන් වුණා. ඉතින් ඕගොල්ලෝ ඒක එක එකව මේ විදිහට දාලා බලන්න. ඉතින් මේක එක එක ඒවට එක එක විදිහට එනවා. මේ ඩිෆරන්ස් කියන එකෙන් ක්ලික් කරාම ටිකක් තද පාටට එනවා. ඒ වුණාට මේකේ අනික් ඒවායින් එහෙම අර මං කියු විදිහට මුළු ස්කින් එකම කිසිම දෙයක් ඇඩ් කරන්නේ නැතුව අපිට අර වෙනම පාටකට මේක හදාගන්න හැකියාව තියෙනවා. ඉතින් දැන් අපි මේ මම මේක මේ උදාහරණයක් ඉදන් මම එක්ස්ක්ලූෂන් එකෙන් මේක හදන්නේ. ඉතින් මේ විදිහටම තමයි අපි මේක හදාගන්නේ. දැන් මම ෆොටෝ එකක් ඇඩ් කරන විදිය ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕනේ නැහැ. මොකද මම මේක ගත්තත් ෆොටෝ එකක් ඇඩ් කරන විදියට අනික අනික් වීඩියෝ වලත් මම කියලා දීලා තියෙනවා. දැන් අපිට තියෙන මේ DC games කියලා තියෙන තැනට අපේ කැමති එකක් දාගන්න එක මම example එකක් විදියට යසීසුරු කියලා මෙතෙන්ට දාගන්නම්. ඉතින් ඔයගොල්ලන්ට මේක background කියන එක මේ විදියට ක්ලික් කරන්න. ඉතින් මම ඔයගොල්ලන්ට ඕනනම් ආයෙ පෙන්වන්න මේ plus කියන ක්ලික් කළා. මේ TT කියන එක ක්ලික් කළා තමයි අපි මෙතෙන්ට එන්න ඕන. ඉතින් මේ විදිහට අසීසුරු කියන එක මෙහෙම ක්ලික් කරලා අපිට බෑග්ග්‍රවුන්ඩ් එකක් ඕන විදිහට මෙහෙම හදාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි මේ විදිහට ඇඩ් කරන්න පුළුවන්. ඉතින් දැන් මම අර DC games කියන තැනට මේක දාන්නම්. මම එක එක ලස්සන්ට හදන්නේ නැහැ. මොකද මේක example එකක් විදිහට උදාහරණයක් විදිහට මම කරන නිසා. ඉතින් දැන් ඔයගොල්ලෝ හිතනවා ඉතින් මේකම ආයෙ ආයෙ කරන්න ඕනේ කියලා. නැහැ. මේ ක්ලික් කරලා අර 33 ක්ලික් කළා මේ duplicate කියන එක ගන්න. එතකොට ඒකම එනවා. ඉතින් මම මේ දෙකට විතරයි මෙහෙම දාන්නේ ඕගලන්ට මේක උදාහරණයක් විදිහට ඕනෙ හින්දා. නැත්නම් මම මේක මීඩර ලස්සන්ට හදනවා. ඉතින් මේ විදිහට අපිට මේක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ක්ලික් කරලා මේ සේව් කියන එක දෙන්න. ඊට පස්සේ මේ ගැලරි කියන එක දුන්නම දැන් අපේ ස්කින් එක ගැලරි එකට සේව් වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපිට තියෙන්නේ මේ ස්කින් එක දාගන්න. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ ස්කින් එක අර සුදු පාටට ස්කින් එක වැටෙන්නේ නැති වෙන එකෙන් ඒක කොහොමරි හදාගෙන ස්කින් එකක් ප්‍රශ්නේ නැතුව හරියට දාගන්න. ඉතින් අපිට මේ ස්කින් එක වැටෙන්නේ නැති ප්‍රශ්නේ විසඳුම කොහොමද කරන්න කියලා දැන් මම කියලා දෙන්නම්. ඉතින් ඔයාලා දන්නවා ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකා එකේ මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අසීසරෝ ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් මේ වැඩේ අපි කොහොමරි විසඳුම කරන්න නම් අපිට හොඳ ෆයිල් මැනේජර් ඇප් එකක් ඕන වෙනවා. ඒ කියන්නේ ඔයාලගේ ෆෝන් එකේ දැන්ට තියෙන ෆයිල් මැනේජර් එකත් මේකට සුදුසු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරලා තියෙන ටිකක් හොඳ ෆැසිලිටීස් තියෙන ෆයිල් මැනේජර් එකක් මේකට යොදා ගන්න පුළුවන්. ඉතින් දැන් මම ඒකට යොදාගන්නේ ඉසේඩ් ආකයිව කියන මේ ඇප් එක. ඉතින් ඔයගොල්ලෝ ඉසේඩ් ආකයිව වගේ හොඳ ඇප්ස් වලින් මේක කරන්න පුළුවන්. ඔයාලගේ ෆෝන් එකේ කිනුත් සමහර විට පුළුවන් වෙයි. ඉතින් මේ ඇප් එක ඔයගොල්ලන්ට ප්ලේ ස්ටෝර් එකෙන් ඉක්මනටම ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන ලින්ක් එකත් මම පින් කරලා තියෙන කමෙන්ට් එකේ ෆොටෝ එඩිට් එකේ ලින්ක් එක වගේම ඒකේ දාලා තියෙනවා. ඒකෙන් ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ ඉසේඩ් ආකයිව ඇප් එක මේ විදිහට මම දැන් ඕපන් කරනවා. අපි දැන් මුලින්ම කරන්න ඕන අලුත් ප්ලේ ෆෝල්ඩ එකක් හදාගන්න එක. ඒකට ඔයාලා පේනද මේ ප්ලස් ලකුණ. ඒක මෙහෙම ක්ලික් කළා මේ උඩින් එන ඔප්ෂන් එක ක්ලික් කරන්න. දැන් අපි අලුත් ෆෝල්ඩ එකක් හදන්නයි යන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නේ නැතුව ඇති මේ කිසිම ස්කින් එකක් මේ ගේම් එකට වැටෙන්නේ නැති හේතුව තමයි දැන් අපේ ෆොටෝ තියෙන ඒ කියන්නේ මේ ස්කින් එක තියෙන ෆෝල්ඩ එක කියලා හිතන්නේ ෆොටෝ එඩිටර් වෙන්න පුළුවන්. ඒ වගේ ඒවයි මේ විදිහට මොනවා හරි ටයිප් කරලා මෙහෙම ස්පේස් එකක් තියලානේ ඒවයි නම් තියෙන්නේ. අන්න ඒ ස්පේස් එකක් තියලා තියෙන නිසා තමයි ඒ ෆෝල්ඩ එකේ තියෙන ස්කින් අපේ වැටෙන්නේ නැත්තේ. ඒ නිසා දැන් අපි මේකේ නම ගහන්න ඕන ෆෝල්ඩර් එකේ ස්පේස් නැති වෙන්න. ලස්සන නමක් වෙන්න ඕනේ නැහැ. දැන් මම මේ කිව් ඒවා මෙහෙම ගොඩක් ගන්නවා ස්පේස් නැතුව. ඊට පස්සේ මේ ඕකේ දෙනවා. දැන් අපේ ස්පේස් නැතුව නම තියෙන ෆෝල්ඩ එක හැදලා ඉවරයි. දැන් ඔයගොල්ලන්ට මෙතෙන්ට ගියාම මේ විදිහට ඒක බලා ගන්න පුළුවන්. දැන් අපි කරන්න ඕන අපේ ස්කින් එක ගන්න එක. ඉතින් ඔයගොල්ලෝ මේක ෆොටෝ එඩිටර් ඇප් එකෙන් හදුවා නම් මේ විදිහට ගියාම අපිට ෆොටෝ එඩිටර් එකේ මේ විදිහට බලා ගන්න පුළුවන් ඒකේ ෆයිල් එක. ඉතින් පික්සාර්ට් එකෙන් හදුවා නම් ඒ විදිහට ඔයාලගේ ෆයිල් එක මේ විදිහට තෝරගෙන ඒක ක්ලික් කරන්න ඕන. ඒ ක්ලික් කරාට පස්සේ මෙතන අපි හදාගත්ත ස්කින් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ ඒක මේ විදිහට ටිකක් මෙහෙම ඔබාගෙන ඉන්න ඕන. ඊට පස්සේ මේ වගේ ඒවා ටිකක් එනවා. ඕගොල්ලෝ මේක මේ කට් කියන එක මෙහෙම දෙන්න. ඊට පස්සේ දැන් අපි පේස්ට් කරන්නයි යන්නේ අපේ අර ස්පේස් නැතුව හදාගත්ත ෆෝල්ඩර් එකේ. ඕගොල්ලෝ මෙතනින් මේ ඩිවයිස් මෙමරි එකට ගිහිල්ලා අර අපි හදාගත්ත ෆෝල්ඩරේ මේ විදිහට ක්ලික් කරන්න. ඊට පස්සේ මේ පේස්ට් කියන මේ කොළපාට ඔප්ෂන් එක දෙන්න. හරි. දැන් අපේ ස්කින් එක මේකේ පේස්ට් වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේ පේස්ට් වෙලා තියෙන්නේ ෆෝල්ඩ් එකේ නමේ ස්පේස් නැහැ. ඒ නිසා මේක අපිට මේ විසඳුම හරහා ගේම් එකට ඇඩ් කරගන්න පුළුවන් අපේ ස්කින් එක. දැන් අපි ගේම් එකට ගිහිල්ලා බලමු කොහොමද ඇඩ් කරගන්නේ කියලා. හරි. ඉතින් ඔයගොල්ලෝ ගේම් එක ඕපන් කරලා ගරාජ් එකට ගිහිල්ලා අර අපි මුලින් කරා වගේ ටෙම්ප්ලේට් එක ගද්දි මෙතනට එන්න ඕන. ඉතින්
අපි අර දැම්මන් කරපු විසඳුම නැතුව ස්කින් එකක් දැම්මම මම වීඩියෝ එකේ මුලින් පෙන්නුවා වගේ නිකන් සුදු පාට තීරුවක් විතරයි තියෙන්නේ ස්කින් එක නැහැ. දැන් අපි බලමු කොහොමද ස්කින් එක දාන්නේ කියලා. ඔයාලේ පේනද මේ ඇඩ් ලීවර් කියලා එකක් තියෙනවා. ඒක මේ විදිහට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට ඔයාලගේ ෆයිල් මැනේජර් ගැලරි වල එහෙම මේ විදිහට ඔප්ෂන්ස් පෙන්නයි. ඉතින් දැන් ඕගොල්ලන් තියෙන්නේ කැම්පි ඔප්ෂන් එකක් දීලා අපේ අර Q කියලා අර අපි හදාගත්ත එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ අර ස්පේස් නැතුව හදාගත්ත ෆෝල්ඩර් එකේ තියෙන අපේ ස්කින් එක දෙන එක විතරයි. ඉතින් මේක සමහර වෙලාවට ක්‍රෑෂ් වෙනවා මේක දාන්න යද්දි. එතකොට ඕගොල්ලෝ දෙතුන් පාරක් උත්සාහ කරන්න ඕන. දැන් මේ Q කියන එකේ තියෙනවා මගේ ස්කින් එක. දැන් මම ඒ Q කියන ෆෝල්ඩර් එක ක්ලික් කරලා මගේ ස්කින් එක මේ විදිහට ඒකට සිලෙක්ට් කරනවා. ඉතින් ඒ විදිහට සිලෙක්ට් කරාට පස්සේ මේ වගේ ඇප්ලයි කියලා එකක් එනවා. මේකේ ඇප්ලයි කියන එක දෙන්න. ඊට පස්සේ කම්ප්ලීට් කියලා එනවා මේ මේන් මෙනු කියන එක දෙන්න. හරි. දැන් අපි ස්කින් එක වැටෙනවා. දැන් ඕගොල්ලන්ට ඇඩ් එක ප්ලේ වේ. ඒක ස්කිප් නොකර බලන්න. ඇඩ් එක බලලා හෝම් එක ආවට පස්සේ ගරාජ් එකට ගිහිල්ලා බලන්න අපේ ස්කින් එක ලස්සනට බස් එකට මේ විදිහට ඇඩ් වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති අර ටෙම්ප්ලේට් එකම මගේ ෆොටෝ එඩිටර් ඇප් එකේ මේ විදිහට වෙනස් කරපු හින්දා ඒ හැම එකක්ම ඇතුලේ සීට් පවා ඔයගොල්ලෝ ප්ලේ කරද්දි බලන්න ඔක්කොම මේ විදිහට ලස්සනට හැදිලා තියෙනවා. එතකොට යසීසුරු කියන එක ඒ හැම දෙයක්ම මේ විදිහට හරි විදිහටම හැදිලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකා ගේම් එකට ලේසියෙන් අපි කැමති ස්කින් එකක් හදලා අර සුදු පාට වෙන්නේ නැතුව ඒකට විසඳුමක් එක්කම අර ෆයිල් එකේ ෆෝල්ඩර් එක වෙනස් කරලා මේ විදිහට අපේ ස්කින් එක සාර්ථකව ඇඩ් කරගන්නේ. ඉතින් ඔයාලා වීඩියෝ එක ස්කිප් නොකර බලුවා නම් මේ ඔක්කොම හරියටම කරගන්න පුළුවන්. ඔයාලා මේ වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න. ඒක ගොඩක් ලොකු උදව්වක්. මොකද තව කෙනෙක්ට වීඩියෝ එක පෙන්න ගන්න එක ලොකු උදව්වක් වෙනවා. ඒ වගේම ඔයාලත් මේක දාගත්තද වගේම වීඩියෝ එක අදහස් ගැන කලින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම මේ විදිහට ස්කින් එක වැරද්දක් නොවි හදලා දාන විදිය ගැන ගොඩක් අය හොයනවා. එනිසා වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. මේ වගේ වැදගත් ගේමින්ග් සහ ටෙක්නොලොජි වීඩියෝ හැමදාම බලන්න යසීසු YouTube channel එක subscribe කරලා ඒක අපිට තියෙන bell icon එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් මේ වගේ වැදගත් වීඩියෝකින් හමුවෙමු. දකුණු පැත්තේ පේන ප්ලේලිස්ට් එක බලලා මගේ ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකා ගැන කරපු හැම වීඩියෝ එකම බලන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.